කිව්වා ඔයාලට අද වන් ගැන තියෙන මේ ස්කෑම් ඇලර්ට් එකක් ඔයාලා දන්නවා ඇති අර ඔව් කොයින්ද මොවත් දෙක ඒකවා කෑන්ඩ් එපා යාළුවනේ ඒවා තනිකර ස්කෑම් ඊට පස්සේ TRX සයිට් ඔක්කොම ස්කෑම් එකක්වත් කෑන්ඩ් එපා මුලින් මුලින් ජොයින් වෙන උන්ට හොඳයි ඊට පස්සේ රෙෆරල් කරගෙන කරගෙන යටට යනකොට බහුතරයකට කෙලවෙන එක වෙන්නේ ඔයාලට රෙෆරල් හොවන්න බැරි නම් ඔයාලට මේ ඒ කියන්නේ රෙෆරල් හොවන්න බැරි නම් කට්ටිය හොවා ගන්න බැරි නම් ඒ කියන්නේ ඩිපොසිට් ගන්න කට්ටිය හොවා ගන්න බැරි මේවා කරන්නත් එපා එතකොට අනිත් උන්ට කෙලවෙන හින්දා කොහොමත් ඒවා කරන්න එපා මේවා මොනවත්ම කරන්න එපා රෙෆරල් ලින්ක් වශයෙන් ගන්න එපා මේවා වර්ධනය තමයි ගන්න ඕනේ ලංකාවේ වුන විදිහට මොකද අපේ සල්ලි ටික තමයි අපිට රටට යන්නේ පිටරටවල වල උන්ට අනික උන් අපේ ඒ කියන්නේ අපි කීයක් හරි දැම්මහම උඩ ඉන්න උන්ට සාමාන්‍ය හොඳ ගාණක් දෙනවා ඊට පස්සේ යට ඉන්න බහුතරයේ ගෞරවාගෙන කාගෙන සල්ලි ටික අරන් යනවා හරිද උන් ගන්න එක ස්කෑම් වෙලා යනකොට වෙන්නේ ඒක හරිද බහුතරයකට කෙලවෙන එක වෙන්නේ Antusdt මතකනේ ඒ වගේ තමයි හරිද හැම එකක්ම මෙහෙම මම ඔයාලට එක පෙන්නන්න ඒ සයිට් එක ඔයාලා එක ගන්න එපා මෙන්න මේ subscribe button එක touch ඇදලා නැ බෙල්ලේට පොල්ලෙන් ගහගෙන යන අද වීඩියෝ එකට මම මේකට යන්න ඕනේ register වුණා හරිද register වෙලා මේකේ අපිට ඕනනම් fake referral හදන්න පුළුවන් fake referral හදන්න බොරු gmail එක දීලා password දීලා ඊට පස්සේ මොකද්ද දීලා යන්න පුළුවන් හරිද හැබැයි මේකේ අපිට referral income එකෙන්ද නා ඌ wallet address එක සේව් ගන්න ඕනේ හරිද ඔලට ඇඩ්‍රස් එක සේව් කරොත් තමයි අපිට රෙෆරල් ඉන්කම් එකක් කියන්නේ එක 0.2ක් හරිද ඩොලර් 30න් තමයි මිනිමම් විඩ්‍රෝ ඩොලර් 2ක් ඒකෙනුත් කපා ගන්න හරි 30ක් කියමුකෝ 30ක් හදාගන්න 0.2 ගන්න 150ක් විතර ඕනේ හරිද ජිමේල් 150ක් විතර එහෙම දාලා හරි කමක් නැහැ කියමුකෝ ඔව් කාලෙත් නාස්ති කරලා ඊට පස්සේ අපි කොහොමද ඔලට ඇඩ්‍රස් හොයාගන්නේ හරිද ඔලට ඇඩ්‍රස් හොයාගන්න වෙන මේ කියන්නේ වදයන්නේ හරිද අදයන් මේ අනික ඒක අමාරුයි ඒක මේ ප්‍රශ්නයක් ඒක මේක කරන්න දැයි හරිද එහෙනම් මේ ලොග් ගොඩාක් රෙෆරල් කරන්න පුළුවන් උන්ට මේක හරි ලේසි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ලොග් ගෙද්දිම පේනවා ඔයාලට 0.8ක් දෙනවලු මේ රෙජිස්ට්‍රේෂන් එක විදියට හරිද තනිකර ස්කෑම් කරන්න එපා හරිද ඊට පස්සේ USDT 100ක් දෙනවලු හරිද ඔයාලා මෙන්න මෙතන බලා ඇක්ටිවේට් යුවර් account to get 100 USDT platform currency pacha හරිද ඔයාලා මෙන්න මේ මම ඔයාලට pacha කිව්වයි කියලා පෙන්නන්න ඔයාලා මේ recommend friends to add wallet address කියන එක බලන්න පුළුවන් ඊට පස්සේ reward එක 0.2 යන්නේ ඒක තමයි ප්‍රශ්නේ 150ක් gmail වලින් අපි fake referral හදලා කරත් උන්ට එකක් IP එක detect වෙනවා අනිත් එක තමයි මේ මොකද්ද අපිට වොලට් ඇඩ්‍රස් නේ හරිද ඊට පස්සේ තව මෙතන මුන් කියනවා USDT 100ක් දෙනවලු හැබැයි දැන් තමයි කියන්නේ 100 දෙන්නේ 30ක් ඩිපොසිට් කරවල හරිද අපි තා තල්ලි ටිකර කෙලෝ ගන්න ඔය හදන්නේ හරිද දාන්න එපා 7-5ක් හරිද මෙවන් නම් ඩිපොසිට් ගන්න මේපා මිනිමම් ඩිපොසිට් එක USDT 1යිලු හරිද ඒ කියන්නේ රෙෆරල් කරන කට්ටියට රෙෆරල් 150ක් කට වෙලා විඩ්‍රෝ එකක් ගද්දි ඩොලර් එකක් ඩිපොසිට් ගන්න ඕනේලු. ඒක හරි කමන්නේ නැහැ හිමෝ. ඊට පස්සේ මේ 0.2 කතාව කිව්වා. ඊට පස්සේ මේ forbidden for one person to register multiple accounts in violation of rules and regulation. මුන් IP එක චෙක් කරන්න නැතුව ඇති බොහෝ දුරට. එහෙම තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඊට පස්සේ ඔයාලා ඔයාලට මම පෙන්නන්න වෙබ්සයිට් එකේ මෙන්න මෙහෙම තමයි ඇතුළේ ලොග් වුණාම පෙන්නන්නේ හරිද? ඔයාලා මෙන්න මෙතෙන්ට යන්න මෙන්න මේ gift කියන තැනට හරිද? gift නෙමේ මේ එතන මේ සල්ලි ඌරා කැම් හරිද දැන් මු ෆ්‍රී දෙනවා කියලා කිව්වේ හරිද මේ USDT 100 ඔව් රිසීව් කියන ගෙබුවාම මෙන්න මෙතන ටාස් නොට් හැව් බීන් ෆිනිෂ් හරිද ඒ කියන්නේ මෙන්න මේ ඩිස්ක්‍රයිබ් යංගෝ ඩිස්ක්‍රයිබ් ගෙවුවාම මුන් කියනවා ඩොලර් 30ක් ඩිපොසිට් කරන්න හරිද කරන්න එපා ජීවිතේට ඔය නවල මේවට ඩිපොසිට් කරන සල්ලි දිනව නේද මේ එක්කෝ ඔයාලා එවුවන් හොඳට කණ්ඩ නැත්තම් ඔයාලා එවුවා ට්‍රේඩින් වලට දාන්න ඒ කියන්නේ බයිනන්ස් එකට හරි බයිනන්ස් එකටම දාන්න හරිද ඔය එක්ස්පර්ට් ඔප්ෂන් අහද මේ තියනවා සල්ලි ටික එවුවෙත් විනාශ වෙන එක තමයි වෙන්නේ හරියට ඉගෙනගෙන කරේ නැත්නම් හරිද හරියට ඉගෙන ගත්තා නම් කමන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් උනත් කරාට ඉවසීම තියනවා නම් ඔයාලා මේ සල්ලි ඔක්කොම බයිනන්ස් දාන්න හරිද ඔයාලා මේවට ඩිපොසිට් කරන සල්ලි නැත්නම් ඒ සල්ලි ඔක්කොම කාලා දාන්න හරිද ඒක වටිනවා දැන් මොකද මේකෙන් වෙන්නේ දැන් අපි රෙෆරල් එකකින් ජොයින් වෙන කාගේ හරි හරිද එතකොට ඒකට ගාණක් යනවා හරිද ගාණක් ගියාට කමන්නේ නැහැ කියමුකෝ දැන්
එයාට ගාණක් යනවා. එතකොට අපිටත් ගාණක් එනවනේ. දැන් ඒ විදියට ඩිපොසිට් කරන එක. හැබැයි මුන් කවුද දන්නේ දැන් ඩොලර් 100ට නෑ ඩොලර් 30ට ඩොලර් 20ක් 25ක් දීලා මුන් කැපෙයිද කියලා. එතන ඩොලර් 5ක් පාඩු වෙනවා අපිට හරිද? ඩොලර් 30ක් ඩිපොසිට් කළා දැන් ඩොලර් 100ට කවුද දන්නේ එනවද කියලා? හරිද? මේවයි කිසිම අයිති කාරයක් නෑ. කිසිම වයිට් පේපර් එකක් නෑ. වයිට් පේපර් තිබ්බත් බොරු. රෙජිස්ටර් වෙලා නෑ. සම්පූර්ණ ස්කෑම් හරිද? මේ සම්පූර්ණ බොරු මේවා. එහෙනම් මේවා කරන්න එපා. මේ ඩිපොසිට් කරලා මේ පැකේජ් බයි කරන ඒවා නම් කරන්න එපා. ජීවිතේට මේ සල්ලි ටික එකතු කරලා මේවා ඩිපොසිට් කරන එක්ක ට්‍රේඩින් ගන්න හරිද? මේ නැත්තම් ඔය ලික්විඩිටි පූල් වල දාලා ඒවයින් මොනව හරි ගන්න. ඒවයින් කියලා වුණාට කමක් නැහැ. මොකද එතකොට ඉගෙන ගන්න හරි පුළුවන්. මෙවයින් කියලා වුණාම ඉගෙනගෙනත් නැහැ. මොනව මගුලක්වත් නැහැ හරිද? දැන් මේ රෙෆරල් ලින්ක් එකෙන් අපි මේකට ජොයින් වෙනකොට එයාට ගාණක් යනවනේ. එක්ක අන්නේ ප්‍රධාන කෙනාට ඔක්කොම සල්ලි ටික දීලා යන්න. මොකද අපේ රටේ කියන්නේ හරිද? දැන් නැත්තම් මුන් අර රෙෆරල් ලින්ක් ෂෙයා කරන එකට හරි ගාණක් දෙනවා කියමුකෝ. එතකොට යට ඉන්න තොගේටම කෙලවලා තමයි යන්නේ හරිද? එතකොට ඒ තොගේම සල්ලි උංගා අපේ රටේ කගාවත් නෙමෙයි. එක්කෝ ඒ හින්දා මේ පිට රටේ උන්ට දෙන්න බාහිරද? අපේ රටේ සල්ලිත් නැහැ නේද? ඩොලර් නැහැ නේද? ඒ හින්දා ඔයාලා දෙන්න රෙෆරල් ලින්ක් ෂෙයා කරන කෙනාට කෙනෙම ඩොලර් 30ක් එයා ඩිපොසිට් කරනවා. ඊට වඩා හොඳයි හරිද? ඉතින් මේවට කරන්න එපා. අපි හැම මේ කෙනෙකුට ඩොලර් 30ක් ඩිපොසිට් කරන්නේ නැන්නේ. ඒ හින්දා මේ වගේ සයිට් වල ඩිපොසිට් කරන්න එපා. සම්පූර්ණ ස්කෑම් හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා මේ යනකොට සබ්ස්ක්‍රයිබ් බටන් එකට ටච් ඇදලා නැ බෙල්ලේට පොල්ලින් ගහගෙන යන්න. මේ වගේ තව සයිට් වල ඇත්ත ස්කෑම් නම් මං කෙලින් මේවා කියල් දානවා. කරන්න දෙයක් නැහැ. එන අයලුනේ එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා සුබ දවසක්. අලුත් වීඩියෝ එකෙන් හමු වෙමු.